අලුත් ඉරිඟු කරලක් ඔබ තෝරගන්නේ. නිද්දි බලන්න ඕන මේ කරලා අලුත්ද කියලා බලන්න. වෙළඳපොලෙන් ගනිද්දි මෙන්න මේ යට, ඒ කියන්නේ ගහෙන් කඩාගත්ත කොටස අමු ස්වභාවයෙන් තියෙනවනේ. ඒ කියන්නේ මෙතන ගොඩක් වේලිලා නම්, ඒ කියන්නේ මේක පරණ ඉරිඟු කරලා. අනිත් එක තමයි වෙළඳපොලේ තියෙන සමහර ඉරිඟු කරල්වල මෙන්න මේ උඩ කොටස, ඒ කියන්නේ ආවරණය කොටසක් ඉවත් කළ කොටසයි තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ මේක පරණ ඉරිඟු කරලා. එහෙන් අලුත් ඉරිඟු කරලක් නම් මේ වගේ සම්පූර්ණ ආවරණේ තියෙන්න ඕන, පළ ආවරණේ තියෙන්න ඕන. ඒ වගේම මේ ගහෙන් කඩාගත්ත කොටසත් නැවුම් තත්ත්වයේ තියෙනවා නම් මේක අනිවාර්යයෙන්ම අලුත් ඉරිඟු කරලක්. අනිත් එක තමයි මේ ඉරිඟු කරල් කල් තියාගන්න නා ආහාරයට ගන්නකොට ඒක රසවත්භාවය නැහැ. විශේෂයෙන්ම සමහර අය මේක ශීතකරණයේ තියෙනවා. ඉතින් එතකොට මේකේ කිරිගතිය වේලිලා රසය නැති වෙලා යනවා. සාමාන්‍යයෙන් දවසක් හමාරක් තියාගන්න නම් සාමාන්‍ය විදිහට එළිය තියාගන්න. එතකොට නියම රසය මේකේ ලබා ගන්න පුළුවන්. අයිබෝවන්, ආසන YouTube channel එකට ඔයාලා හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ ඔබ දකින්නේ ඉතාම ලස්සනට ඒ වගේම පිළිවෙලට කරපු බඩිරුඟු වගාවක්. දැන් මේ බඩිරුඟු කියන්නේ ගොඩක් අපි හැමෝම ප්‍රිය කරන රසවත් ආහාරයක්. මේ මොකද ඒකට හේතුව ඇත්තටම මේ බඩිරුඟු කියන එක එක ක්‍රමවලට අපිට ආහාරයට ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කරල් මෝරන්න කලින්, ඒ කියන්නේ ඇට හැදෙන්නත් කලින් අපිට ලපටි කරලා ආහාරයට ගන්න පුළුවන්. ඔබ දැකලත් ඇති වෙළඳපොලේ තියෙනවා මේ බේබි කෝන්, යං කෝන්, මේ විදිහට විශේෂයෙන්ම ටින් කරපු ආහාරයක් විදිහට. ඉතින් ඒ මට්ටමේදී ඉරිඟු කරලා ආහාරයට ගත්තත් විශේෂයෙන් ව්‍යංජනයක් විදිහට ඉතාමත්ම රසවත් ඒ වගේම ගුණවත් ආහාරයක්. ඉතින් ඒ වගේම තමයි මේ ඉරිඟු කරල කිරිවදින අවස්ථාවේදී අපිට අඟුරු වලින් පුච්චලා ආහාරයට ගන්න පුළුවන් නම් ඒත් ඉතාමත්ම රසවත්. විශේෂයෙන්ම ඔය හේන් වගාව කරනකොට මේ හේන් වල ඉන්න අය ඒ දේ කරනවා. මේ කියන්නේ ලපටි ඉරුම් කරලා මේ අඟුරු වලින් පුච්චලා මේ ආහාරයට ගන්නවා. ජනප්‍රියම ක්‍රමය තමයි ඉරුම් කරලා තම්බල ආහාරයට ගන්න එක. ඉතින් එතෙන්දිත් විශේෂයෙන්ම මේ ඉරිඟු කරලා කඩපු දවසෙන් වගේ ආහාරයට ගන්න පුළුවන්. කියන්නේ තම්බල ආහාරයට ගන්න පුළුවන් නම් මේකේ රසවත්භාවය ගොඩක් වැඩි. ඒ වගේම තමයි මේ ඉරිඟු කරල්, කියන්නේ පියලි කරල් නෙමෙයි, අමු කරල් වල බීජ මේ ව්‍යංජනයක් විදිහට සකස් කළ ආහාරයට ගන්නත් පුළුවන්. ඉතින් තවත් ක්‍රමයක් තමයි මේ වියලි ඉරිඟු කුඩු කරලා අපිට ඔය අග්ගල හදනා වගේ කන්න පුළුවන් නම් ඒක ගොඩාක් රසවත් ආහාරයක්. ඉතින් ඊට අමතරව මේ ඔය ත්‍රිපෝෂ වගේ දේවල් හදද්දි මේක අමුද්‍රව්‍යයක් විදිහටත් පාවිච්චි කරනවා. ඉතින් ගොඩාක් ප්‍රයෝජන තියෙනවා. ඒ වගේම මේකේ රසය සහ ගුණය ගොඩාක් ඉහළයි. ඉතින් මම දැන් අද ඔබට කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ වගාව, ඉරිඟු වගාවක් කරගන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම මේ සාමාන්‍යයෙන් මේ ඉරිඟු වගාව ගොඩක් සාර්ථකව කරන්න පුළුවන් වෙන්නේ වියලි හා අතරමැදි කලාපේ. ඉතින් ඒක නිසා ලංකාවේ මේ වැඩිපුරම මේ ඉරිඟු වගාව කරන්නේ උතුරුමැද පළාතේ සහ ඒ වගේම ඌව පළාතේ ගොඩක් වාණිජ මට්ටමින් කරනවා. ඉතින් ඊට අමතරව ඔය අම්පාර, කුරුණෑගල වගේ ප්‍රදේශවලත්, හම්බන්තොට, සිස්සමහරාම වගේ ප්‍රදේශවලත් ඉරිඟු වගාව වාණිජ මට්ටමේ සාර්ථකව කරනවා. ඉතින් මේකේ තවත් විශේෂත්වය තමයි අපිට අවුරුද්දේ ඕනම කාලයක මේ වගාව, ඉරිඟු වගාව ආරම්භ කරන්න පුළුවන්. හැබැයි ජල සම්පාදනය කරන්න පුළුවන් තත්ත්වය තියෙනවා නම් විතරයි ඒක කරන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් ඉරිඟු වගාව කරාට පස්සේ සතියකට සැරයක්වත් ජල සම්පාදනය, කියන්නේ වතුර හරවන්න පුළුවන් වෙනවා. දැන් මේ ඔබ දකින මං ඉන්න ඉරිඟු වගාවත් මේක කුඹුරු ඉඩමක කරපු එකක්. ඊට කලින් කුඹුරක් තිබුණ තැනක කරපු එකක්. සාමාන්‍යයෙන් සතියකට සැරයක් වගේ ජල සම්පාදනය කරලා තමයි මේ ඉරිඟු වගාව කරේ. දැන් මේකේ නම් ඉරිඟු වගාව අවසන් වෙලා තියෙන්නේ, කියන්නේ කරල් කඩලා අවසන්යි, තව කීපයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉරිඟු වගාව ආරම්භ කරලා දින 45ත් 50ත් අතර වගේ යනකොට මේකේ මල් පිපෙන්නේ, කියන්නේ මෙන්න මේ පිරිමි කොටස අපිට දකින්න ලැබෙනවා. ඊට පස්සේ තමයි මලේ ගෑනු කොටස අපිට දකින්න ලැබෙන්නේ. සාමාන්‍යයෙන් දින 70වත් 75ත් අගේ කාලයක් වෙනකොට අපිට මේකේ කරල් කඩා ගන්න පුළුවන්. හැබැයි ඔයා බීජ ලබා ගන්න බලාපොරොත්තු වෙ මේ වගාව කරොත් සාමාන්‍යයෙන් අපිට දින 100ක් 110ක් වගේ අතර කාලය තමයි වෙනකන් එතකොට තියා ගන්න වෙනවා. ඇත්තටම එතකොට හොඳට වේලෙන්න ඕන නිසා. අනිත් එක තමයි දැන් මේ ඉරිඟු වගාවේ විශේෂයෙන්ම කරල් හටගන්න, කියන්නේ කිරි වදින්න පටන් ගත්තට පස්සේ
විශේෂයෙන්ම කිරවුන්ගෙන් ආරක්ෂා කරගන්න එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. නැත්තම් අපිට ලොකු පාඩුවක් සිද්ධ වෙනවා. අනිත් එක තමයි දැන් මේ වගාව කරද්දී අතීතයේ අපි අනුගමනය කරේ සාමාන්‍යයෙන් පේලි අතර පරතරයේ අඩි දෙකක් සහ පැල අතර පරතරයේ අඩියක් විදියට. නමුත් වර්තමාන වෙනකොට විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පවා නිර්දේශ කරන්නේ පේලි අතර පරතරයේ අඩි එකමාරකුත් පැල අතර පරතරයේ අඩියකුත් විදියට. ඒ කියන්නේ අධි ඝනත්ව ක්‍රමයට. ඉතින් ඒකේ ඇත්තරම මේ විශේෂ වාසි කීපයකුත් තියෙනවා. එකක් තමයි මේ පැල අතර පරතරයේ අඩු කියන්නේ අධි ඝනත්ව ක්‍රමයට හිටවුවට පස්සේ පොළව වේලෙන එක ගොඩක් අඩු වෙනවා. මොකද ගහ ටිකක් ලොකු වෙනකොට සෙවන වැටිලා පොළව වේලෙන එක අඩුයි. අනිත් එක තමයි වල්පැල. ඒ හේතුව නිසාම වල්පැල වර්ධනය වෙන එකත් ගොඩාක් දුරටම පාලනය වෙනවා මේ අධි ඝනත්ව ක්‍රමය. අනිත් එක තමයි මේකේ මේ විශේෂම වාසිය පරාගණය හොඳින් සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් මේ මලේ පිරිම කොටස ගැහණු කොටසට වැටලා තමයි පරාගණය සිද්ධ වුණාට පස්සේ මේ බීජ හොඳට සාර්ථක වෙන්නේ. ඒ කියන්නේ කරල පිරෙන්නම හැදෙන්නේ. ඉතින් ඒක නිසා එතකොට අනිවාර්යයෙන්ම මේකේ පළදා වැඩි වෙන්න හේතු වෙනවා මේ අධි ඝනත්ව ක්‍රමයට හිටවුවට පස්සේදි. විශේෂයෙන්ම මේ ලංකාවේ වගා කරන ඉරිඟු ප්‍රභේද දෙකක් වගා කරනවා. එකක් තමයි බද්‍රා කියන ප්‍රභේදය, අනිත් එක රුවන් කියන ප්‍රභේදය. මේ රුවන් කියන ප්‍රභේදයත් ගොඩක් රසවත් වර්ගයක්. නමුත් වර්තමාන වෙනකොට ඔය විදේශ රටවලින් විවිධ වර්ගයේ ඒ කියන්නේ හයිබ්‍රිඩ් බීජ ආනයනය කරලා තියෙනවා. ඒක හැබැයි සාමාන්‍යයෙන් අස්වැන්න ගොඩක් වැඩි අපේ දේශීයකට වඩා. නමුත් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ දේශීය ප්‍රභේදවල රසවත්භාවය නම් ගොඩක් ඒ ආනයනිකටකට වඩා වැඩි. දැන් මේ ඔබ දකින්නේ සාමාන්‍යයෙන් දින 70ක් වගේ වෙච්ච ඉරිඟු කරලක්. බලන්න මේකේ මේ ගැහැණු කොටස, ඔය මේකට සමහරු කියනවා මේක නියුණුම් කරලේ මේ රැවුල කොටස. මේ කොටස මේ කළු පැහැ ගැන් වෙලා තියෙන. ඒ කියන්නේ මේ කරලා කඩා ගන්න පුළුවන්. ඇත්තටම දැන් මේ කොටස මුල් කාලෙදී අපිට දකින්න ලැබෙන්නේ සුදු පැහැයට. ඊට පස්සේ මේක රත්තරම් පැහැය වගේ වෙනවා. ඊට පස්සේ මේක දම් පැහැයට වගේ හැරිලා ඉතාම ලස්සනට ටික ටික තද දම් පාට වෙලා තමයි මෙන්න මේ වගේ කළු පාට තත්ත්වයට එන්නේ. අනේ එතකොට තමයි මේකේ අපි කරලා කඩා ගැනීම කරන්න ඕන. සාමාන්‍යයෙන් ඔයා දැන් ඉදුම් කරලක් ආහාරයට ගන්නව නම් ගහෙන් කඩාගත්ත දවසේම ආහාරයට ගන්න පුළුවන් නම් තමයි ගොඩාක්ම හොඳ. හැබැයි ඉතින් එහෙම අපි වගා කරලා ආහාරයට ගන්න බැරි කෙනෙක් නම් අපි වෙළඳපළෙන් ඉරිම් කරලක් මිලදී ගන්නකොට අලුත් කරලක් ගන්න ඕනේ. එතකොට තමයි අපිට ඒකේ නියම රසය ගන්න පුළුවන් වෙන්නේ. ඔයා ඉරිම් කරලක් තම්බල ආහාරයට ගන්නව නම් ඔයාට ඒකේ සුවඳ සහ රසය වැඩි කරගන්න තියෙන හොඳ ක්‍රමයක් තමයි මේ ඉරිම් කරලේ තියෙන ආවරණේ. කියන්නේ මේ උඩින්ම තියෙන එක නෙමෙයි, ටිකක් ඇතුළට වෙන්නේ. කියන්නේ කෙසෙල් දැල්ලේ පාට වගේ තියෙන කොටස් කීපයක් ඒ ඉරිම් කරලා තම්බන මුට්ටියට එකතු කරගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඉරිඟු වල රසය සහ සුවඳ වැඩි කරගන්න පුළුවන්.